ඉක්උද්දා යුද හමුදාව මුදාගත් තර්වන් පිට්ටි වඩක් කණ්ඩාල් පාසලයි මේ. LTTE යුද කටයුතු සඳහා ළමුන් පෙළඹවීමට පාසල් යොදාගත් ආකාරය පැහැදිලි කර ගැනීමට හොඳම උදාහරණයක් ලෙස මේ පාසල දැක්විය හැකි. පාසලේ ප්‍රධාන ශාලාව මැද LTTE ඉදිකර ඇති මේ ගොඩනැගිල්ල නම් කර ඇත්තේ මහවීර පුදසුන ලෙසයි. යුද හමුදා ප්‍රහාරවලින් මිය යන LTTE බේබි බ්‍රිගේඩ් ලෙස හඳුන්වන ළමා බලකායේ සමාජිකයන්ගේ මృత ශරීර ප්‍රදර්ශනය කිරීම සඳහා මෙය ඉදිකර තිබෙනවා. LTTE ළමා බලකායට පාසල් ළමුන් පොළඹවා ගැනීම LTTE මෙහි උපාය මාර්ගයයි. පාසල් දැන්වීම පූර්ව නිරීක්ෂණයෙන් මෙය හොඳින් පැහැදිලි කරගත හැකි. මෙම දැන්වීම පූර්වයේ ඇති ළමුන්ගේ නිර්මාණ සියල්ලෙම තේමාවන් ඊළාම් සංකල්පය හා LTTE ක්‍රියාකාරකම් පිළිබඳවයි. දැඟලි වලින් පෑන පැන්සල අයින්කොට තුවක්කුව අතට ගන්නා ලෙස LTTE උතුරේ පාසල් දරුවන් පොළඹවමින් සිටින්නේ ප්‍රභාකරන්ගේ චාල්ස් ඇන්තනී හා දුහරා යන පුතා හා දුවට යුරෝපයේ උසස් අධ්‍යාපනය ලබා දෙමින් බව යුද හමුදාව පෙන්වා දෙනවා. උසස් පෙළ සිට ප්‍රාථමික පන්ති දක්වාම දරුවන්ට යුද මානසිකත්වය හා වෛරය ඇති කිරීමට LTTE උත්සාහ දරා ඇති බව මේ අනුව පැහැදිලි වෙනවා. ප්‍රාථමික පන්තිවල කුඩා දරුවන්ට ලබා දී ඇති මෙම පැවරුම් මගින් මෙය හොඳින් පැහැදිලි වෙනවා. මෙවැනි සිතුවම් දරුවන් ලවා කරවමින් කුඩා කල සිට දරුවන්ගේ මනස වෙනස් කිරීමට ගුරුවරුන්ටද හිසට තුවක්කුව තබා ඇති බවයි මේ ප්‍රදේශවලින් පලා ආ රජයේ පාලන ප්‍රදේශවලදී අප සමග හමු වූ ජනතාව ප්‍රකාශ කළේ. රජය දකුණේ මෙන්ම උතුරේ ප්‍රදේශවල පාසල් සඳහාද පහසුකම් සැපීමට එක හා සමානව ක්‍රියා කර තිබෙනවා. එහෙත් LTTE පාසල් ගොඩනැගිලිවල වහල් පවා ගලවාගෙන ගොස් වාර්ෂිකව දෙමළ මාධ්‍යයෙන් උතුරේ පාසල් වෙනුවෙන් නිකුත් කරන පෙළපොත් විනාශ වීමට ඉඩහැර තිබෙනවා. දෙමළ මන්ත්‍රී සංධානයේ උතුරේ ජනතා නියෝජිතයන් උතුරේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කළද මෙම සත්‍ය වසන් කර ඇති බවයි මේ අනුව පැහැදිලි වන්නේ. මේ ආකාරයෙන් උතුරේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය LTTE උදුරා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල නිසි අවධානය තවමත් යොමු වී ඇති ආකාරයක් දක්නට නැහැ. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම තර්වන් පිට්ටි විද්‍යාලයේ සිට.